සහතික ඇත්ත කාසිවලට කරන්න බැරි හුඟාක් දේවල් මනුස්සකමට අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තරම මේ ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ මෑත ඉතිහාසයේ අපි ජීවත් වෙන්න ජීවත් කරවන්න මේ ගන්න උත්සාහය කාසිත් එක්කලා කරන සමාන්තර ක්‍රියාවලියක් වගේ. දැබර හිතතුනි මේ මේ වෙසක් රෑ වෙසක් හඳ වැහිවලාකුළු අතරින් දිස්නේ දෙනකොට මට හිතුනේ මේ අර කියනවා වගේ පහනින් පහන් සිය දහස් ගණනක් දැල්ලුවත් මේ පුරහඳේ ආලෝකය කවදාවත් ඒකට සමාන කරන්න බැහැ නේද? සසර සැඩ මහෝගයට එරෙහිව නැගුණු මහා කරුණා සාගරය මේ සියල්ලෝ සතුන් වෙත ප්‍රඥාවේ ආලෝකය ප්‍රදානය කරලා ඒ එලි බිඳකින් හරි මේ සසර අවසානයක් ගැන බලාපොරොත්තු පළ කරගෙන ඉන්න ඔබයි මමයි අපි දෙන්නම අපිට තේරෙන තැනකින් අන්න ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න අද වෙසක් රාත්‍රියේ සූදානම් ඉන්නවා. ඔබ දන්නවා දැන් මේ මොහොත වෙනකොට මේ රටේ හතර දිබ්බාගේම බොදු ගී නද රැව් දෙන මොහොතක්. බිග් මාස්ටර් එහෙම හමු නොවන මන්සන්ධියක් නැති තරම් නේද? විශේෂයෙන්ම මේ අපේ රටේ ගීත ඉතිහාසය ඇතුළේ ඔබ හොඳින්ම දන්න හඬ ගොඩකින් ඔබ හොඳින්ම දන්න පද ගොඩකින් ඔබටයි මටයි මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න පුංචි උත්සාහයක නිරත වෙනවා. අද පටන් සෑම පුර පසොළොස්වක පොහෝ දිනකම මේ වෙලාවට ඔබට චරණ ටීවී ඔස්සේ මේ වැඩසටහන අරගෙන අපි සූදානම් ගීදම් අඹර. අපි ගීදම් අඹර පළමු වැඩසටහන වෙනුවෙන් අපේ සම්පත්දායකත්වය වෙනුවෙන් ඉතාම ගෞරවපූර්වකව අපි ආරාධනා කළා සම්මානනීය ගත් කතුවර ශාස්ත්‍රවේදී පූජ්‍ය බටුවංගල රාහුල ස්වාමීන් වහන්සේට අවසරයි අපි හාමුදුරනේ නමස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළි අරගන්නවා. එවගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහාචාර්යතුමනි ආයිබුවන් අපි ඉතාම ගෞරවයෙන් ඔබතුමාවත් පිළි අරගන්නවා. මට හිතුණා දැවර හිතවතුනි මේ මෙන්න මෙහෙම තැනකින් අද සාකච්ඡාව සංවාදය පටන් ගත්තා නම් හොඳයි නේද කියලා. 2019 අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වුණු අපේ රාහුල හාමුදුරුවන්ගේ ගුමු නවකතාවේ තියෙනවා මෙන්න මෙහෙම අපූරු කොටසක්. මම ඒක බලාගෙනම කියන්නම් ඈ. හිත්වල තියෙන්නේ හැඟීම්. සල්ලි තියෙන්නේ අත්වල. හිත් තියෙන්නේ ගෑනුන්ට, අත් තියෙන්නේ පිරිමින්ට. අතයි හිතයි මිසක හිතයි හිතයි එකතු වෙන්නේ නැහැ. වැරදීමකින් සමහර පිරිමින්ට හිත් දීලා තියෙනවා. සමහර ගෑනුන්ට අත් දීලා තියෙනවා. ඒ වෙලාවත් එකතු වෙන්න ඕනේ අතකුයි හිතකුයි. ඒ වෙලාවට වැරදිලා ගෑනු හිතකුයි පිරිමි හිතකුයි එකතු වුණොත් ඒගොල්ලන්ට සුරංගනා ලෝකවල සිහින දැක දැක ඉන්න පුළුවන්. අපේ හාමුදුරනේ මේ
ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගැයූ ඒ ගීතය අද තාල වැයුම් විචිත්‍රණයෙන් ගීදම්බර ආරම්භ කරද්දී පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ පදයි මේ වචනයි ඇතුලේ මට නිකන් හිතෙනවා අපිට කොතනක හරි පටලැවිලා තියෙනවා අපිට කොතනක හරි වරදිලා තියෙනවා කියලා. එහෙමද අපි හඳුන්නේ? ඇත්තටම පබසර පළමුවෙන්ම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ චරණ ඩීවී ආයතනයට මේ ප්‍රණීත් සර්වෙමයි මේ එක වේදිකාවක මෙහෙම වැඩසටහනක මුණ ගැහෙන පළවෙනි වතාව. ඉතින් එතුමත් අපේ ගුරුවරයෙක්. එතුමත් එක්ක අද මේ වේදිකාව තුළ ඔබත් එක්ක කතා බහ කරන්න ලැබීම වාසනාවක් කොට සලකනවා. ඉතින් මේ අපට අර පළවෙනි ගීතයත් එක්ක සාකච්ඡා කරපු විදියට මේ මනුස්සකම කියන කාරණාව වඩාත් උත්කෘෂ්ටත්වයට නැගෙන මොහොතක් හැටියට මේ වෙසක් කාලයේ අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවානේ බෝසතාණන් වහන්සේට සුමේද තාපසයන් වෙලා දීපංකර පාදමූලයේදී නිවන් දකින්න පින තිබ්බා. එතකොට සසර කියන එක පිළිබඳ බෞද්ධයන් විශ්වාස කරන්නේ සාගරයක් විදියට. එතකොට පරක් තෙරක් නොපෙනෙන සාගරයකට පණිනවා කියන්නේ ඒකේ අරමුණක් තියෙන්න එපයි. ඒ අරමුණ උත්කෘෂ්ට අරමුණක් බවට පත්වෙනවා බෝසතාණන් වහන්සේගේ අනිත් සත්වයන්වත් මේ සසර කතරින් එගොඩ කරගෙන මම මේ ගමන යන්න ඕන කියන. එතනම තියෙනනේ මනුස්සත්වයේ උත්කෘෂ්ටකම මොනතරම්ද කියන එක අපිට පැහැදිලිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන්නට පෙරාතුව ඉඳලා බෝසත් අවදියේ තුල ඉඳලා ඒ මනුස්සත්වය පෙරමුණට ආපු නිසා තමයි ඒ වගේ උත්කෘෂ්ට පාරමිතාවක නියැලෙන්න බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම ආපු ගමනක් ඇතුලේ අපි ඒ මනුස්සකම ගාල් වෙච්ච තැන නැත්නම් තියෙන තැන කියලා විශ්වාස කරන්න පුළුවන් දේශයක තමයි අපි උපත ලබලා ඉන්නේ. නමුත් ඉතින් බොහෝ වෙලාවට පේනවා මේක ඇතුලේ ඒ කියන මනුස්සකම තියෙනවාද, හැම තැනකම සමානව තියෙනවාද, එහෙම නැත්නම් පුංචි තැනක එක මතුවෙලා තව තැනක නැති වෙනවාද, මේ විදිහට අපිට ගොඩාක් ඍණාත්මකවත් මේක දිහා බලන්න පුළුවන්. හැබැයි මම කැමති ධනාත්මකවත් මේ පැත්ත දිහා බලන්න. මිනිස්සු ඉන්නවා හොඳම නිදසුන අපිට ගත්තට පස්සේ එන්නකෝ ස්වභාවික ව්‍යසනයක්. අපට සුනාමි ආපු අවස්ථාවේදී ඇමරිකාව වගේ රටවල් මවිතයට පත් වෙන අපේ සුබසාධන ක්‍රියාවලිය දිහා බලලා. ඉතින් ඒක නිසා ඒ මනුස්සකම් අප ළඟ නැතුව නොවේ. හැබැයි මොකක් හෝ පටලැවිල්ලක අපි ඉන්න සමහරක් වෙලාවට ඒක ඕන තැනදී මතුවෙන්නේ නැති තත්ත්වයනුත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වෙසක් සමයේ හින්දා මම කැමති මේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මේ උදාර මනුස්සත්වය එළියට ආපු තැන් කීපයක් ඔබත් එක්ක බෙදා ගන්න, තව සමාජය තුලේ වැනි තැන් තියෙන කීපයක් බෙදා ගන්නත් අපේ මහාචාර්යතුමා සමාජ විද්‍යාත්මකව ආචාර විද්‍යාත්මකව එතුමන්ගේ අත්දැකීම් විස්තර කරાવી මම පුංචි ප්‍රවේශයක් ගන්න කැමතියි. දැන් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි කාරණාව විදියට ඒ මං කිව්ව බෝසත් අවදිය තුළ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන එන අවදිය තුළත් ඒ මනුස්සත්වය තමයි පෙරමුණට ආවේ. ඊට පස්සේ අපට හම්බ වෙන සංසිද්ධීන් රාශියක් තියෙනවා මේ මේ මනුස්සත්වයේ උත්තරී මනුස්ස ධර්මයක් විදියට ඉහළට එසවෙන අවස්ථාවන්. එයින් මා සාමාන්‍ය ජීවිතය හා බද්ධ කරගත හැකි එක සිදුවීමක් මතක් කළොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේට අන්තිම දානය දෙන්නේ කවුද? මේ චුන්ද කර්මකාර කියන පුත්‍රයා. එතකොට එයාගෙන් ලැබෙන ආහාරය වැළඳුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රෝගී තත්ත්වය උග්‍ර අතට හැරුණා කියලා එයාට දැනගන්න හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට මේ ආරංචිය බුදුහාමුදුරන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ ආනන්ද හාමුදුරුව ආමන්ත්‍රණය කළා මතක් කරනවා. ආනන්ද චුන්දට කියන්න පළවෙනි දානේ අවසාන දානේ ආනිසංස සමානයි. ඒ නිසා යාගේ හිත සනසලා ඉන්න. දැන් මරණ මංචකයේ ඉඳගෙන කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙකුගේ හිත සනසන්න. නේද? අපි බලාපොරොත්තු වෙන්නේ අපි ගැන හිතන මොහොතක් නේ වෙලාව.
තමන් ගැන හිතන මොහොතක්. නමුත් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර තමන්ට දානේ පිළිගන්නපු පුජ්‍යලයාගේ හිත සනසන ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා. ඉතින් අන්න ඒ වගේ උදාර අවස්ථාවන් දැන් මොකද මේ වෙසක් පෝය දවසේ සිදුවෙච්ච ප්‍රධාන කාරණාවන් තුනක්නේ. ඒ තුනෙන් එකක්නේ පිරිනිවන් පෑම. මේ පිරිනිවන් පෑම ඇතුලේ තියෙන කාරණාව මං පළමුවෙන්ම ඉස්සරහට ගත්තේ ඒකයි. ඇත්තටම මේ අර ගලකින් පට්ටයක් ගන්න බෑ කියලා කියනවනේ මහාචාර්යතුමනි. ඉඹුල් ගහක් ළඟට ගිහින් අඬන්න එපා මල්ලිල්ලා. රඹකොණ හම්දුරු එහෙමයි ලිව්වේ. උන්වහන්සේ සඳහන් කළා වගේම අපිට මතකයි ඔය පහුගිය කොවිඩ් කාලවක වානේ වුණත් ගෙදරින් එළියට බහින්න බැරි මිනිස්සුන්ට ගෙවල් ඉස්සරහා මේසයක් තියලා හාල් පොල් පරිප්පු වියලි ආහාර කැමති කෙනෙක් අරගෙන යන්න කියලා තියලා තිබ්බ මිනිස්සු හිටියා. ඔය පොල් මද කාපු දැරියක් හමු වෙච්ච අවස්ථාවන් වලදී ඉස්කෝලවල බත් බැංකු පටන් අරගෙන තිබුණා. මං හිතන්නේ මේ මිනිස්සුන්ගේ හිත්වලටම තමයි මේක වෙනස් කරනවා නම්, හරි ගස්සනවා නම්, නිවැරදි කරනවා නම් කරගන්න පුළුවන් මහාචාර්යතුමනි. මං කැමතියි ඒ ගැන දැනගන්න. අපේ මහරු ග්‍රන්ථයක් තමයි ධම්මපදේ. ධම්මපදේ චිත්තවග්ගය තියෙනවානේ. අපේ ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි මං කියන්නේ, චිත්තේන නීයති ලෝකෝ, හිත විසින් ලෝකය රැගෙන යන්නේ. එතකොට ආරම්භ කරන්නේත් මනෝපුබ්බංගමා ධම්මා කියලා තමයි. සිත පෙරටු කොට සිටිනවා කියලා ධම්මපදේ මිනිස්සයා. මිනිස්සු ගැන අප්‍රමාණ පොතපත ලියවිලා තිනවා, කියවිලා තිනවා. මිනිස්සු කියලා කියන්නේ සත්තු జాතියක්. ඒ සත්ව භාවය බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කරද්දි ජනී ජනයා සත්ව කියන වචනෙන් ආමන්ත්‍රණය කරලා තිනවා. හැබැයි ලෝකයේ 14 වෙනි සියවස විතර වෙනකන් මේ පිළිගත්තේ නැහැ. මිනිස්සු කියලා කියන්නේ සත්තු జాතියක්ද, වෙන ලෝකෙකින් ආපු අයද, කිඳමන්ද කියලා පරීක්ෂණ කළා. 17 වෙනි සතවර්ෂයේදී ඔප්පු වෙනවා මේ මිනිස්සු කියලා කියන්නේ සත්තු జాතියක් කියලා. හැබැයි ඔය රිලව්, වඳුරෝ, චිම්පන්සි, ගොරිල්ලා, ඔරන් ඔටන් වගේ සත්තු අතරින් මේ වානරයා, මේ මානවයා වෙනමම ගමනක් ආවා. මොලේ දිනු කර ගන්න පුළුවන් වුණා, සංස්කෘතියන් හදා ගන්න, භාෂාවක් නිර්මාණය කරන්න, ශිෂ්ටාචාර හදන්න. ඒ සියලු දේ අතරින් අපිට මතකයි ඩෙස්මන්ඩ් මොරිස්ගේ නේකඩ් ඒප් කියන පොත, නේකඩ් විමෙන්, හියුමන් සූ කියන පොත් සිංහලට පෙරලීලා එනකොට නිරුවත් වානරයා, මනුසත් උයන, නිරුවත් ගැහැණි වගේ පොත්වල මේ ජීව විද්‍යාත්මක තත්ත්වයන් තියෙනවා. ඉතින් මෙතනදී ඉතා වැදගත් වෙනවා විඥාණය, සිත, සිතුවිලි, හැඟීම්, ඒවා භාෂාවකට පෙරලීලා ක්‍රියාව කියන එක. ඉතින් ඒක නිසා අර බුද්ධ දේශනාවේ පවසනවනේ අත්තහිත පරහිත ගුණය කියන එක. අත්ත කියන්නේ තමන්. සාධාරණව ධාර්මිකව දියුණු වෙමින් යන ධෛර්ය සම්පන්න මිනිස්සෙක් මේ ඉන්නේ. හැබැයි එයා ආත්මාර්ථකාමී වුණොත්, තමන් විතරක් මේ ලෝකේ ඉන්නවා කියලා හිතුවොත් එතනින් ගමනක් නැහැ. එයාට පුළුවන් වෙනවා පරෝපකාරී යෙදෙන්න, පරහිතකාමීත්වය. අන්න ඒක තමයි වැදගත්. අත්තහිත පරහිත කියන ගුණ දෙකෙන් සමන්විත පුද්ගලයා තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණය මතු කරන්න කවි, ගීත, කතන්දර, සිනමා කෘති, නාට්‍ය ආදි වශයෙන් දස දහස් ගණනින් නිර්මාණ පිවිසුණා ලෝකෙට. රඹකණ ස්වාමීන් වහන්සේත් ඒ කාරණේ තමයි සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මේ ලියලා තින්නේ. ඒ තමයි අපි මේ නිර්මාණයේ රස විඳින්නේ. අනිවාර්යෙන්ම සෙවණ දීලා උදව් කරලා පාර පෙන්නලා සතුට විතරක් දුක්ති භුක්ති විඳින්න සූදානම් මිනිස්සු මේ රටේ වුණ තරම් ඉන්නවා. මට විශ්වාසයි බනසිව්පාවුන් වගේ මිනිස්සු අතරේ ඒ වගේ දෙවිදේවතාවුන් වගේ මිනිස්සු ඉන්නවා කියලා. තාල ඔබට අවස්ථාව. Thank you.
ඇත්තටම මම මේ කල්පනා කළේ මේ මිනිස්සෙක්ට පුළුවන් නේද ඕනම චරිතයකට ආවේශ වෙන්න. ඔබටයි මටයි වුණා. ඔය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ වන සිව්පාවුනුයි දෙවි දේවතාවුනුයි අතර එක එක පාට එක එක විදිහේ එක එක ජාතියේ එක එක ගුණාංග සහිත මිනිස්සුන්ව අපි දැකලා තියෙනවානේ. ඕන තරම් අපි දැකලා තියෙනවා. හැබැයි මම නිවැරදි නම් අපි හාමුදුරනේ මහාචාර්යතුමනි මේ ඔය කතා කරන දෙවියන්ව නිර්මාණය කරලා තියෙනෙත් සමහර විට මේ ඔබ අපි වගේම මිනිස්සු වෙන්නට පුළුවන්. ඒත් දෙවියන්ට දෙවි වූ අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ලෝකේ බලාපොරොත්තුණු ලෝකේ උන්වහන්සේ දේශනා කරපු ලෝකය අපේ හාමුදුරුවනේ මම විශ්වාස කරන්නේ මේ වන සිව්පාවුන් වගේ මිනිස්සු සම්පූර්ණයෙන්ම තොර වෙච්ච තැනක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් පවසර අපේ තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන දුල්ලබංච මනුස්සත්තං බුද්ධෝපාදෝච දුල්ලබ දුල්ලබාඛන සම්පත්‍ති සද්ධම්මෝ පරම දුල්ලබ. මෙතන මේ දුල්ලබංච මනුස්සත්තං කියන එක ගත්තට පස්සේ අපිට අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ විශ්වයේ මනුෂ්‍යාත්මයක් ලබා ගැනීම කියන කාරණාව ඉතාමත්ම දුර්ලභ වෙන්න පුළුවන්. හැබැයි මේකේ අපිට මතු කරන්න පුළුවන් තව කාරණාවක් තියෙනවා. මේ මිනිස්යෝ විදිහට අපිට ඉන්නවනේ දැන් මහ විශාල පිරිසක් මේ පෘථුවිය තුල. හැබැයි එතන මිනිස්යෝ ඉන්නවද ඔක්කොම? ඔක්කොම ඒ සියලු දෙනා මිනිස්යෝද කියලා හොයලා බැලුවට පස්සේ අන්න අර උදාර ගුණාංගයන්ගෙන් යුක්ත මනසින් උසස් පුජ්‍යලයකනේ නිර්වචනය කරන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ. අන්න ප්‍රනිසර් කිව්වා වගේ ඒ චින්තන හැකියාව තුල මානවවාදී ගුණයන් නිස්මතු වෙන චරිතයක් තමයි මිනිස්සෙක් කියලා කියන්නේ. එතකොට මේ චරිතය මිනිසා තුලින් මතු කරගන්න තමයි බුදුදහම උත්සාහ දරන්නේ. මූලික සංකල්පයන් තුල තියෙන්නේ මෙන්න මේ මිනිස්යව මතු කරගන්න. ඒකට ආදර්ශමත් පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මුළු චරිතේ පුරාම. මට තව සිද්ධියක් මතක් වෙනවා පවසර. බුදුරජාණන් වහන්සේ එක්තරා ගම්මානයකට වැඩම කරනවා. මේ පුජ්‍යලේකුට අහිංසක මිනිස්සෙකුට එයාට සෝවාන් ඵලයට පත්වීමේ වාසනාව තියෙනවා හොයාගෙන යන්නේ. හැබැයි කර්මෙටම එදා ඒ මිනිස්සයාගේ හරක් බාන නැති වෙනවා. කහරකෙක් නැති වෙනවා. එයා ඊට පස්සේ යන බුදුරජාණන් වහන්සේත් වැඩම කරනවා. ගම්වාසී සියලු දෙනා බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේට දානේ සූදානම් කළා. ඒ සියලු දේවල් කටයුතු කරලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් දානේ වළඳලා භුක්තානුමෝදනා විදිහට නැත්නම් ධර්මයේ දේශනා නොකර බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ දැන් ඇයි බුදුරජාණන් වහන්සේ වැඩි අර මිනිස්සයා වෙනුවෙන්? එතකොට ඒ මිනිස්සයා අර හරකත් හොයාගෙන හිංසරේ එනවා. බුදුරජාණන් වහන්සේ වැඩලා කියලා ආරංචි වෙලා බණ අහන්න එනවා. හරකව ගැට ගහලා ඇතුළට එනකොට දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පුජ්‍යලයව. ඒ දානේ පිළිගන්නපු දායකයන් ප්‍රධානියව කතා කරලා අහනවා, තව ආහාර තියෙනවද ඉතුරු වෙච්චා? එහෙමයි බුදුරජාණන් වහන්සේ. අන්න අර එන එක්කෙනාට හොඳට බඩකට පිරෙන්න ආහාර දෙන්න. ඒ ඔහු ආහාර අරගෙන එනකන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහු ආවට පස්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේකේ ඒ කතාව ඇතුලේ තියෙන ගොඩක් දේවල් කතා කරන්න. අංක 1 පුජ්‍යලේකුට ධර්මය අවබෝධ කරගන්නටත් ශාරීරික සුසුකම් තියෙන්න ඕනනේ. එතෙන්දී පස්සේ සංවාදෙට ලක් වෙනවා ඒ කාරණාව. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ බඩගින්නින් ඉන්න මිනිස්සයා දිහා බලපු විදිය, දුකටපත් වෙලා ඉන්න පුජ්‍යලෝ දිහා බලපු විදිය, ඒ පරමාදර්ශී චරිතය අපට සම්පූර්ණයෙන් අනුකරණය කරන්න උවමනා නැහැ. අඩුම තරමින් ඒ පාරේ යන්න පුළුවන් නම් ඒක ඒ ඇතුලේ අර වන සිව්පාවුන් මැද්දාවේ මිනිස්සෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමයි. ඇත්තටම මේ දැබර හේතුතුනේ මේ ලෝකය කොයිතරම්නම් ලස්සන වේවිද? එහෙම ලෝකයක්, එහෙම සිතුවිලි වලින් පිරිච්ච මිනිස්සු, වන සිව්පා ගති නැති මිනිසුන් මේ ලෝකේ හිටියනම් අපිට ගුණදන් බිලිදීලා මේ ලෝකෙ මේ අහස උඩ බැබලෙන්නේ මහා ගිනි ගහන හිරු එළිය නම් මේ පොළොව කොච්චර නම් කර්කශ වේවිද? අපි ඊගාව ගීතයට මේ යොමු වෙන්නේ.
විසින් ඉකිබිඳින සුසුමින් යදිය මිනිසා සුවදයි මලසේ අතුවග පිපිලා සුවඳ පතුරන්න ඉපදෙන්න ඕන මල් ඉසුරන් මත්තෙම නැහිලා නැහිලා ඔට්ටු වෙලා ඉතින් ගිනි මල් පිපිලා හසේ නේද? කුමාරදාස සපුතන්ත්‍රා වූ ප්‍රගතිශීලී චින්තකයාගේ අග්‍රගණ්‍ය පද රචනයක් ඒ අද ගීනම් අමරෙන් අපි ශ්‍රවණය කළේ. මේ දැබර හිතවතුනි අද වෙසක් පෝදා ගීතම් අඹර තේමාව අපි ඔබට මතක් කරනවා මනු ගුණදම් පිළිබඳවයි කතා බහ කරන්නේ. මහාචාර්යතුමනි මේ මිනිස්සුන්ගේ හිත් වගේම මහාචාර්යතුමනි මේ මිනිස්සුන්ගේ හිත්වලින් මේ ලෝකෙට බිහි කරපු හුඟාක් දේවල් හරියට නිකන් දෙපැත්ත කැපෙන ආයුධ වගේ හොඳටත් පාවිච්චි කරන්න පුළුවන් නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හොඳට පාවිච්චි කරනවද නරකට පාවිච්චි කරනවාද කියන එක තමයි මිනිස්සයා හිතින් හිතලා තීරණය කරගන්න ඕන දේ. ඇත්තටම මේ මිනිසුන්ට අන්න ඒ නිවැරදි තීරණය ලබා ගන්න පන්ති කාමරයක් ඇතුලේ කොයි වගේ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනද? ඔබතුමත් අපේ හාමුදුරුවෝ දෙපළම මෙරට කීර්තිමත් ගුරුවරුන් විදිහට මං කැමති දැනගන්න මෙන්න මේ තීරණය ගන්න නිවැරදි තීරණේ සහ වඩා ප්‍රගතිශීලී තීරණය ගන්න පන්ති කාමරය ඇතුලේ මොන වගේ වෙනසක් වෙන්න ඕනද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මරණස ඉසිපතනේ මිගදායේ පන්ති කාමරයක් කරගත්තේ සුබදාම. පස්වග තවුසන්ට දේශනා කළේ ගස්කුලන් අතරේ හිරු සඳු කුරුල්ලංගෙනාද හුළඟ පොළව එක තමයි. එතකොට ඒ විශ්වය ඒ පෘථිවියම තමයි දේශන ශාලාවක් කරගත්තේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉගෙන ගත්තා නම් වා දේවල් ජීවිතයට ඉගෙන ගන්න පුළුවන්. අපි අන්තවලින් මිදිලා මැද්දේ ගමනක් කොහොමද ජීවිතේ යන්නේ ජීවත් වීමේ කලාවයි ශිල්පය ප්‍රගුණ කරන්න කියන එක. එතකොට දැන් මේ කාරණා අසාගෙන ඉඳද්දි මට මතක් වුණේ දැන් අපේ රටේ වර්තමාන නායකයන් පවා AI ගැන කතා කරනවා. ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක. රොබොටික්ස් කියන විද්‍යාව හරිම ලෝකේ දියුණුයි. දැන් ජපානයේ රොබෝලාගේ ඇවිල්ලා විවිධ හරඹ පාද්‍ය උන් ගන්නවා ඔක්කොම තියනවා කො අපිට හැංගීම් කියලා. කො සිතුවිලි. ඒක තමයි ප්‍රබලම දේ. එතකොට ඒ සිතුවිලි දියුණු කරගන්න පුළුවන් මොලයක් තියෙන එකම සත්වයා තමයි මිනිස්සු. මනස උස්සන්නතාය මිනිසෙයිම නේද අපි හඳුරන්නේ කියන්නේ. එතකොට අපි උසස් මනසක් ඇති කරගන්නවා කියන්නේ දැන් දේව ධර්ම දෙකක් කියලා තියෙනවා. හිරියොත්තප්පිය ලැජ්ජ බය. අපි ඇත්තනවා මේ භූමියේ ජීවත් වෙන්නේ ලැජ්ජ බය කියලා කියන්නේ පව් වැඩ නරක වැඩ කරන්න තමන්ට හිංසා කරගන්නවා වගේම අනුන්ට කරන හිංසාවලින් මිදුණු අයද අපි කියන ප්‍රශ්නේ තියෙනවා. අපි විනාශ කරනවා ගස් කොළන් වතුර හොඳ ජලධාරාවල් කඳු වැටි මේ දේපල අනුන්ගේ දේවල් අපි කාබාසිනිය කරනවා. ඒ ගමන ඇතුලේ මනුදම් නැහැ. එතකොට මේක ගැන ලස්සරට කියනවා දැන් අර වන සිව්පාවුන් ගීතයේ තිබුණා සිව්පා කියන්නේ පාද හතරෙන් ගමන් කරන සත්තු. අපා දෙපා සිව්පා බහුපා කියලා සංකල්පයක් තියෙනවා. පාද නැති අය අපා බහුපා කියන්නේ පාද රාශියක් තියෙන අය දෙපා කියන්නේ අපි වගේ අය. බුදුපියාණන් වහන්සේට තියෙන නම් අතරේ පාලි නිගණ්ඨය මට මතක විදිහට දීපදුත්තම කියලා නමක් තියෙනවා. දෙපයින් ගමන් කරමින් ලෝකයේ සත්‍යය දේශනා කළ
අඳුරෙන් එළියට ගත්ත හැටි ස්වාමි විවේකානන්ද වැනි හින්දු වක්තෘවරයෙක් පවා කියලා තියෙන මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියලා දෙපයෙන් ගමන් කර. ඒ ගිහිල්ලා ගිහිල්ලා පැහැදිලි කරේ කොහොමද මේ විශ්වය පිළිබඳ කියලා. මේ මිනිස්සයා ඇතුලේ විශ්වයම තියෙනවා. නමුත් අපි මේක දූෂණය කරගන්න, විනාශ කරගන්න, ඒක තමයි අර ගීතේනොත් කියන්නේ. වැදගත්ම දේ බුදුපියාණන් වහන්සේ ගැන කියද්දී මහා කරුණික මහා ප්‍රඥාවන්ත කියන වචන දෙක කියන්නේ. මේ නුවණ කියන එක දල්ව ගන්න පුළුවන් මිනිස්සයාට. අනිත් සත්තුන්ට ඉවක් තියෙනවා සබාධම තුල. ඒ සත්තුන්ට නිර්මාණ ශක්තිය තියෙනවා. අඩු කුරුල්ලෙක් ගත්තොත් ලස්සන කූඩුවක් හදනවා. ලේන්නු හදනවා. විවිධ කුරුල්ලෝ හැමදාම හදන්නේ එකම විදිහ කූඩු. හැබැයි මිනිස්සුયો ඊට වඩා වෙනස් කූඩු තමයි හදන්නේ. ඉතින් මේක තේරුම් ගන්න තමයි බුද්ධ ධර්මය ඇතුලේ මේ ත්‍රිපිටකයේ ධර්මය තුල හුඟක් කරුණු තියෙන්නේ. ඒවා කවියන් විසින් නිර්මාණකරුවන් නිර්මාණ මගින් ලෝකයට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළ රසවත්. ඒක තමයි අපි මේ අත්දිනමින් තියෙන්නේ. ඒක හරි. අපි හැමදෙරේ ඇත්තටම දැන් මේ මහාචාර්යතුමා ගුරුවරයෙක් විදිහට ඒ දක්වපු අදහසත් එක්කලා මට හිතුණා මෙහෙම කාරණාවක් ඔබ වහන්සේගේ විමසන්න. මිනිසු කාලයකට එක එක දේවල් පස්සේ යනවා. කාලයකට ජලය පස්සේ යනවා, කාලයකට තෙල් පස්සේ යනවා, කාලයකට භූමිය පස්සේ යනවා, කාලයකට ගින්දර පස්සේ යනවා, තවත් කාලයක වෙනත් අභ්‍යවකාශ අපිට අල්ලන්න බැරි දේවල් පස්සේ යනවා. මේ මිල නියම වීම තීරණය වෙන්නේ පන්ති කාමරයේ ඇතුළෙන් නෙමෙයි වගේ කියලා හැඟීමක් තියෙනවා. මේ මිල නියම වෙන්නේ අපිට අත්‍යවශ්‍යම දේවල් වලටද අපි හැමදෙරේ? ඇත්තටම දැන් අර ප්‍රනිසර් කිව්වා වගේ බුදුහාඳුරෝ සබාධම ඇසුරු කරගෙන ගුරුවරයෙක් විදියට ශිෂ්‍යයන්ට මේ ඉගැන්වුවානේ. දැන් මේ ගුරු භූමිකාව හෝ ශිෂ්‍යයන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ ගොඩනැගිලා අවසානයේ අපි බලාපොරොත්තු වෙන හැම පාඩමක් අවසානයේදීම බලාපොරොත්තු වෙන කාරණා ටිකක් තියෙනවානේ. අපි කියනවා දැනුම, ආකල්ප, කුසලතා, නිපුණතා කියන කොටසත් ආවා දැන් මේ අලුතෙන්. නමුත් පැරණි අධ්‍යාපනය තුළ මේ කාරණා තුන බුදුහාඳුරන්ගේ අධ්‍යාපනය තුළත් එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ලංකාවේ අලගියවන්න මුඛවැටිතුමා ලියන සුභාසිතයේ තියෙනවන ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු මේ සංකල්ප. එතකොට දැනුම මොළයට, ආකල්ප හදවතට, ඊළඟට ක්‍රියාකාරකම් මත්පාවලට. ඕකනේ. එතකොට මේ අධ්‍යාපන ක්‍රමය අපේ බුදුදහම ඇතුලේ ඉගැන්වුවා. මිනිහෙක් යම් කිසි දෙයක් ඉගෙන ගත්තයින් පස්සේ දැනුම ඊළඟට ඒ පිළිබඳව ඇති කරගන්නා වූ ආකල්පයක් තියෙනවා. එතකොට රුවන්වැලි මහාසෑයට හුණු ගන්න නගින පුජ්‍යලේකුගේ ආකල්පය වෙනස් පැත්තකට ගියොත් එයා චූඩාමණික්කේ ගලවගෙන බහින්න පුළුවන්. එතකොට අපි ආකල්ප අධ්‍යාපනය ඇතුලේ හදනවා. ඒක ඉතාමත්ම වටිනා සංස්කෘතික සංකේතයක් විදිහට. එතකොට ඒකට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. ඒ ආකල්පත් එක්ක තමයි පුජ්‍යලෙක් සම්පූර්ණත්වයට පත් කරේ. ඉතින් ඔක ගාන්ධිච්චුවනේ සංකල්පයේ විදිහට හෙඩ් heart hands නේද? ඒ සංකල්පයන් ඇතුලේ තමයි මේ අධ්‍යාපනය හැදුවේ. එතකොට ඒකේ පිටකිරීම තමයි මිනිස්සෙක්, උදාර මිනිස්සෙක්. එතකොට ඒ උතුම් මිනිස්සයාද නිෂ්පාදනය වෙනවද නැත්නම් එළියට එනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපන ඉලක්කවල බලාපොරොත්තු වෙන විභාග සමත්වීම පමණක් නම් එතකොට ගැටලුවක් තියෙනවා නේද? එතකොට අපි ගත්තොත් එහෙම ජපානි අධ්‍යාපන ක්‍රමයේ, පින්ලන්ති අධ්‍යාපන ක්‍රමයේ, මේ ආදී අධ්‍යාපන ක්‍රම පෙරමුණට ඇවිල්ලා තියෙන ඒවා හොඳයි කියලා කියන්නේ ඇයි කියන එක අපි හොයලා බලන්න වෙනවා. ඇත්තටම මනු ගුණදම් ගැන ගීදම් අමරෙන් කතා කරද්දී මං හිතනවා ඒක තමයි මේ උච්චතම ස්ථානය. ඔතන නේද අපි වඩාත්ම සලකා බැලිය යුතු තැන. බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපහට ඇතුවද මන්දා. අපි ඒකව ගීතයට මෙහෙම වෙන්නේ. ගුණ
Thank you.
சரண டிவி கீதம் அம்பர் அது வயும் விசித்திரணைய நாது மங்கித்தனோ மே ரோமோத்கமனே வெண்ணே மே அப்பிட்ட அப்பிகனம் லஜ்ஜகத்தில் அது கொஹது கீதம் அம்பர் அது வெசக் ராத்திரியே பலமு தேமாவு மனு குணதம் சம்பானனிய கத் கத்துவர் சாஸ்திரபேதி பூஜ்ய பட்டுவாங்கல ராகுல சுவாமின் பகான்சு வகேம ஸ்ரீ ஜெயவர்தனபுர விஸ்வவித்யாலயே மாணவ சாஸ்திரஹா சமாஜ வித்யாபீட்டையே மகாச்சாரிய பிரணீத் அபேசுந்தர சம்பதாயகத்துவம் தமை அது கீதம் அபர் மேயாக்காரின் உபவித்த கினேன்னே மேலோகே மே உபதின ஓனேம சத்வேக்ட உற்பத்தியே சிட்ட மரணைய தக்வா சமான இவகேம சாதாரண இடக் நிதாசக் சம்பத் சமூகையக் லபாதென்ன மே இரஹந்த சஹா பொலவ பெந்திலைன்னுவா ஓகட தமை ஸ்வபாவ தர்மைய கீழக்கியான்னே ஹெபை மே ஏ சர்வசாதாரண நீத்திய மே முழு லோக்கெட்டமை கா சமானவ வலங்கு இது அப்போ ஹாமுதுரு ரச்சனா கருப்பு மே சம்மானனிய நவகதா உரத்தில் எத்துலே ஹரி அபூர்வட விக்கிரக கிரல தீனோ மே பந்தி பரத்தரைய எத்துவ பொரத்தில் பிரிப்பாது நாமலு சமாஜ பரிணாமிய சித்தவேன் அப்போ ஹாமுதுரு மண்ணி வருதுனாங்க ஹெமனே எளிய விழா தீர் மே மங்க எமதி அத்திரம மே மின்ன மே சங்கல்பைய சுட்டக் கொபுஹான்சிங் விக்கிரக வேணுவானா முகது ஏ கீஹாண்ட ஹுனாட்ட பசே நிக்காங்க மட்ட இத்துனா மே மேக நேத மினிசுங்கே மூட கமே தீன பிரதிருமூர்த்தியை கேலா உதன் அத்திரம அப்பே பெதீம் கியன காரணாவ தென் புத்ரஜானன் வாசி லோகே பஹால வெனக்கொட்ட இத்தாமத்ம பிரணீத் சார் மட்டவடா ஹுந்தர மே பிலிமதவ சமாஜ வித்யாத்மக விக்கிரக கராய் அப்பே ஏகட கேன மே பமுனங்கே வட்டகிரி மே சங்கல்பே கேலா ஏகென்னே பமுனோ தஹம சம்பூர்ணேம சமாஜ ஆதிபத்திய அத்தட அரகன திபுனே இவன் பசுபிமுக தமாய் புத்ரஜானன் வாசி லோகே பஹால வெண்ணே எதக்கொட்ட நிதரம சித்த வெனோ மொன ஆகமிக சாஸ்திரவரேகுட்ட உனத் ஏ ஏ சமாஜ ஏ பவத்தின முகத்தே தத்துவன்வலட்ட ஒருத்து தெமின் தமங்கே சங்கல்ப இதிரி பாச்சிக்கிறான் என்ன தர்ஷன இதிரி பாச்சிக்கிறான் என்ன பவத்தின் நாம அருணே எதக்கொட்ட புத்ரஜானன் வாசி ஹெபை புத்ரஜானன் வாசிக்கு தஹமம அனுசோதகாமினுமே பட்டிசோதகாமி தாமா ஏ உடுகங் பலாயன தாமா எதக்கொட்ட ஏ வெனக்கொட்ட திபிச்சு மே குலவாதேட்ட வர்க்கவாதேட்ட பந்திவாதேட்ட புத்ரஜானன் வஹான்சே பிரதி உத்தர சேப்பைவா ஸ்திரீயட திபிச்ச தன புத்ரஜானன் வஹான்சே வெனம தனக்கட்டகினாவா அய கௌரவனீயத்வேட பத்கரா அம்மா கெனெக் விதியட்ட பிரிந்தாக் விதியட்ட சகோதரியாக் விதியட்ட ஹெம தனக்கதிம தென் மே கீதை அத்துலே அப்பிட்ட பேனவானே ஜெயஸ்ரீ மகா போதி ஹாமுதுரங்க வடம்மன்னே காந்தாவாக் நே சங்கமித்தா மகாரஹத் திரணிய நமத்த காந்தாவாக்னே இதுகொட்ட ஏ மகாரஹத் திரணிய வடம்மப்பு போதீன் வஹான்சே பிலிபந்தவ சாமானிய ஹுது காந்தாவட்ட அத்திவன ஹேங்கீம தமா இத்தன்ட்டி அன்னவசர நெத்தக்கில ஹானவா இது எத்திரம மம இத்தன தென்னங் ஏ தத்தியன் வேணாஸ் வெல்லாம் முகத அத்தீத்தே துளுத்தி பிச்ச மித்யா அதாஸ் வேணுவட்ட தென் புத்திமத் மே மினிசு இன்னுவா சுவாமின் வஹான்சேலாத் தின்னுவா ஏ காரணாவன் சமனே கரகன் இஸ்ரஹாட்ட அன்ன புலுவங் அவஸ்தாவதில் தீர்த்தினோம் நம்ம தோக்கு அத்துலி கதாக்கிறேன் மே ஜெயஸ்ரீ மகாபோதியட்டே அன்ன அவஸ்தாவாக் நேக்கின காரணாவும் நெவே மே சமாஜே அர மே ஹதலத்தியன்னு இத்தாமத்ம பல்லா மட்டமே சமாஜ வாத்தாவரணே மினிசுன்ட்ட இதைக்கொட்ட ஏக மனுஷத்துவையட்ட அதால காரணாவாக நொவே வீதிரத்தம் அப்பிட்ட ஹேங்கேன் புத்ரஜானன் வாசி சம மனுஷேக்குட்டம சமானகம் ஹெதுவா தென் மே சாசனே அத்துலே அவில்லா பவிதிவென ஊனேம குலேக புஜ்ஜலேக்குட்ட வளங்குதாவே ஹெதுவானே எதக்கொட்ட விவித புஜ்ஜலு அவில்லா குல ஹத்தரேம புஜ்ஜலு மேக்கு அவில்லா பவிதி உனா ஏ புத்ரஜானன் வாசி அவசானே தேசனா கரணும் மே கங்கா அச்சிரவதி சரபு மஹியாதி கங்கா வல்லலிங் கலன்னாவு ஜலய மகமூதட்ட எக்கத்து நாட்ட பாசி எக்கமலவன ரசையாக கண்ணாசே சம்புத்த சாசனேன் மொன குளியங்க அவில்ல மொன ஜாதி மொன வர்க்கங்க அவில்ல பவிதுனா சமான அவஸ்தாவா கம்புவேன்னு கேலா இது அன்ன ஏ சமான அவஸ்தாவ சமாஜத்துலே தக்கின்னு புழுவங்காம தியனவானாங் எத்தனை அப்பட்ட மனுஷத்துவே தியனுவா கேலா அப்பட்ட ஹிதான புழுவாங் கம்மத்திபனா இது ஏ மாணவ குணைய அப்பே சமாஜேட்ட அத்தியாவசிய காரணையாக்கு இதில் அப்படி தானே மகாச்சாரத்துமணி அத்திரமே
විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් කියලා කියන්නේ ජාතික වස්තුවක්. අපි කාටත් අයිති වස්තුවක්. මේ මුළු ලෝකයේම ආශ්චර්යවත්ව පිළිගන්න වස්තුවක්. හැබැයි ඇත්තටම කාට වුණත් සාමූහිකව පාලනය කරනවාට වඩා බෙදා පාලනය කරන එක පහසුයි නේද මං හිතන්නේ. ඔබගේ ඒ පැන විමසීමට මං තව පැත්තකින් පිවිසෙන්න කැමතියි. මානව විද්‍යාව කියන විෂය ඇතුළින් සමාජ විද්‍යාවේ දැන් බුදුපියාණන් වහන්සේ උපත ලබන්නේ රජමැදුරක දරුවෙක් වුණාට සල්ගස් අතරේ. ඒ සාලවනය ඒ අපේ රටේ තියෙන සාලවනය සල්ගස් නෙමෙයි කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. බුද්ධත්වය ලබන්නේ අශ්වත්ත ඇසුතු බෝරුක මුල. පිරිනුවන් පාන්නේ සල්ගස් අතර. එතකොට සෝබාදහම ඇතුළේ මේ සියල්ල වැඩිපුරම දේශනා කර තිබෙන්නේ සෝබාදහම ඇතුළේ. එතකොට අපේ රටට බෝධිය පැමිණුණාට පස්සේ බෝධි සංස්කෘතියක් ඇති වෙනවා. දැන් ගසක් ගැන වංශකතාවල් ලියුව එකම රට ලංකාව. බෝධි වංශය. චෛත්‍යයක් ගැන වංශකතාවල් ලියලා තියෙන්නේ ලංකාවේ ථූප වංශය. දතක් ගැන බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්මස්කන්ධය මුවින් පිට වෙනකොට වැදුණු දතක් ගැන දාඨා වංශය එකම වංශකතාව ලෝකේ තියෙනවා. මේවා මහා සංස්කෘතියට එකතු වුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ ගෙනාපු ධර්මයත් එක්ක බුදුපියාණන් වහන්සේගේ ධර්මය. අපි මේක විකෘති කරනවා සමහර අවස්ථාවල. දැන් මේ ධර්මිටි පෝය කියලා එකක් තියෙනවනේ අපේ හඳුරෝනේ. ඒ කියන්නේ ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්න ඔය නුවර කලාවේ ඇත්තෝ ඇවිල්ලා විවිධ සතුරන්ගෙන් මේක හුඟා විනාශ කරන්න බැලුවා. සතුන්ගෙන් කරදර වෙනින්දා ධර්මිටි බැඳගෙන ඇවිල්ලා ගිනි ගහගෙන ආරක්ෂා කරා. එහෙමයි ඔක රැකගෙන ආවේ කියලා කියනවා. අනිත් එක තමයි මේ බෝධිය ගැන අලුත් මත වල විද්‍යාඥයෝ කියන්නේ මේ බෝපත් තුඩ ඇන්ටනා එකක් වගේ කියලා. අපිට ගිහිල්ලා කරදර ලතැවුල් කනස්සල්ලෙන් ඉන්න වෙලාවට මෙතන වාඩි වෙලා ඉන්න කියලා කියනවා. එතනදී බෞද්ධයෝ වෙන්න ඕනේ නැහැ. ඕනම ජාතියක ඕනම ආගමිකයෙකුට පුළුවන් ඉන්නේ. සෑහෙන වෙලාවක් විනාඩි 10ක් විතර ඉන්නකොට එයාව සැහැල්ලුවටපත් වෙනවා. වැඩිපුරම අම්ලකර වායුව ඔක්සිජන් මේ බෝධි ඒ පරිසරය ඇතුලේ නිර්මාණය වෙන. ඒ නිසා අතිශය වැදගත්. ඒ නිසා ජයසිරි මහා බෝධියත් එක්ක බැඳුණු සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියේ විවිධ විෂමතාවන් සමාජ ස්තරායන ප්‍රශ්න ඇවිල්ලා කවියෙකුට නැගුණු සිටිවිල්ල මහින්ද චන්දසේකර මේ ගීයට නගන්නේ. බොහොම හොඳයි. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. අපිට බුදුදහම ලැබෙන්නේ ඉන්දියාවෙන් දඹදිවෙන්. ඒ බුදුදහමත් එක්ක උගල් දේවල් ලැබුණා. සංස්කෘතික සම්මිශ්‍රණයක් වෙනවා. ඉන්දියාවේ භජන් ගීත තියෙනවා. මට මේ ගීතය අහන හැම විටකම රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළේ මට මතක් වෙන භජන් ගීයක් තියෙනවා. රඝුපති රාඝව රාජාරාම. මොකක් හරි මන් දන්නේ ඒව දන්නේ මේ තරුණ දරුවෝ තමයි සංගීතය කරන අඬක් නැගෙනවා. සංස්කෘතික සම්මිශ්‍රණයක් තියෙනවා. ඉන්දියාවේ මම ඉගෙන ගත්ත කෙනෙක් ඉන්දියාවේ බෝරුකට සලකනවා, නුගගහට සලකනවා, නාවෘක්ෂයටත් සලකනවා. ලෝකයේ එහෙම සලකන ගස් කීපය තියෙන්නේ. අපේ ඇසතු බෝරුක ඒ වගේ නිකම්ම ගහක් නෙමෙයි. ඒක මහාර්ග වස්තුවක්. ඒකත් එක්ක අපිට ආව ආධ්‍යාත්මික ජීවිතය පුබුදු කරන මෙන්නමම චර්යා ධර්ම පද්ධතිය, සිරිත් විරිත් පද්ධතිය. අදටත් අපට සෙවන දෙන, අදටත් අපට ආශිර්වාද කරන ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් මේ හැම මිනිස් හදවතකටම තෙතමනේ පහළ වේවා. සමහර විට අද ගීතම් අඹර වැඩසටහන සාකච්ඡාව ටිකක් වෙනස් කරන තැනකට අරගෙන යන ගීතයක් මේ ආකාරයෙන් අපි ඔබට ගෙනෙන්නේ.
ලෝකයේ සදා නොවෙනස් චරිත කතාව. බින්දුවකින්වත් කිසිදා අඩු නොවන ප්‍රේමයේ පරමාදර්ශී නිදසුන. එක වචනයකින්, එක තප්පරයකින් මුළු ආත්මයම කනපිට පෙරලන්න පුළුවන් මායාකාරිය. එමගේ අම්මා. අම්මගේ සමහර හැසිරීම්, වචන, හැඟීම් ඉස්සරහා දෙවිවරු පවා පරාද වුණු අවස්ථාවන් තියෙනවා. දෑබර හේතුවතුනි, අපේ රටේ මේ ඇත්තටම ඔය මේ ටයිකෝට් අඳින හුඟක් පුත්තුන්ගේ අම්මලා අඳින්නේ රෙද්ද හැට්ටේ. ඒ විතරක් නෙමෙයි, මේ අපේ රටේ ඉංග්‍රීසි තලු මරණ, එතකොට හැඳි ගෑරුප්පු වලින් රට වෙනස් කරන හුඟක් පුත්තුන්ගේ අම්මලා ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. අපේ හැමදෙරෝනේ මේ මිනිස්සු ඉලක්ක පස්සේ පන්නගෙන හඹාගෙන යන්න පටන් ගන්නකොට අපේ හැමදෙරෝනේ මේ අර තමන්ගේ මේසෙ මත තියෙන පරිගණකයේ කොම්පියුටරේ හා සමාන වෙලා තියෙනවා මිනිස්සුන්ගේ හිත්. හැබැයි ඔය වගේ මුල අමතක කරලා හැල්මේ දුවන් ගිහිල්ලා හති වැටිලා ආපස්ස බලනකොට තමන් කොච්චර පරාදයිද, තමන් කොච්චර නිෂ්ඵල ගමනක්ද මේ ගිහිල්ලා තියෙන්නේ කියලා හිතිච්ච අය ඇති මේ ලෝකේ වුණ තරම්. හැබැයි තාමත් හැල්මේ දුවගෙන යන අය වෙනුවෙන් මං හිතන්නේ මේ වෙලාවේ අවවාදයක් දිය යුතුමයි නේද? ඇත්තරම දැන් මේ හැම චරිතයකටම අදාළ මානව ගුණයක් තියෙනවා. දැන් නිකන් හිතන්නකෝ, අපිට ඔය ස්ට්‍රයික් වලට පෙරාතු හම් වෙනවා අකුරට වැඩ කියලා. සමහරක් අය අකුරට වැඩ. ඒ අකුරට වැඩ කරනකොට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේද? නීතියට වැඩ කියන්නේ. හැබැයි ඒ අකුරට වැඩ කරනකොට කොටසක් නිකන් අපහසුකටපත් වෙනවා. අන්නේ මානව ගුණයන්. එතකොට ඒගොල්ලෝ මානව ගුණයන් පැත්තකින් තියලා නීතියට වැඩ කරනවා. අම්මා කියන චරිතය ඇතුලේ තියෙන උදාර මානව ගුණයන්. ඒ උදාර මානව ගුණයන් එළියට ආවේ නැත්තම් ඒ දරුවට අසාධාරණයක් වෙන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මේ උදාර මානව ගුණයන් දැන් ඔබහපු ප්‍රශ්නෙට අදාළව ගත්තොත් එහෙම, දැන් බුදුහාමුදුරුව පෙරමුණ දෙන්නේ පුජ්‍යලයාට තමන් පිළිබඳ ගවේෂණය කරන්න. ඒ කියන්නේ අනුන් ගැනත්, සමාජය ගැනත්, ලෝකය ගැනත් ගවේෂණය කරන්න ඕන. නමුත් පළවෙනි කාරණාව තමන් ගැන ගවේෂණය කරන්න කියන කාරණාව. දැන් ওই බුදුදහමේ තියෙනවා තපනීය ප්‍රශ්න කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරු උත්තර නොදීපු ප්‍රශ්න. දැන් ඔබට තේරෙන්න ඕන, අපිට තේරෙන්න ඕන ඇයි මේවට උත්තර නොදුන්නේ කියලා. දැන් බලන්නකෝ, විශ්වයේ දිගපළල ඇහුවට පස්සේ ඒවට උත්තර දුන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් අපි හොයාගෙන යනකොට ඕන බලන්නකෝ, මේක මහා පුදුම දෙයක්. දැන් විශ්වයේ දිගපළල අපේ මේ සෞරග්‍රහ මණ්ඩලෙන් එහා පැත්තට ගියාට පස්සේ අපි මේක මන්දාකිණීට අයිති වෙනවා. මන්දාකිණි පොකුරක් බවට පත් වෙනවා. ඒ මන්දාකිණි පොකුර තවත් මහා මන්දාකිණි පොකුරකට එකතු වෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා මේ විශ්වයේ දැන් කියන විද්‍යාඥයෝ මේ විශ්වයෙන් එහා පැත්තේ තව විශ්වයක් තියෙන පුළුවන් කියලා. මේ ආලෝක වර්ෂ ලක්ෂ ගණන් එහා පැත්තේ තියෙන කතන්දරයක්. එතකොට අපිට කවදාකවත් හිතන්නකෝ, මොන තාක්ෂණයේ දියුණු කරත් සමහරක් වෙලාවට ඒ විශ්වයට ළඟා වෙන්න අපි හිතමු කාලයේ නවන යම්කිසි ක්‍රමයකට යන්න පුළුවන් ක්‍රමයක් හැදුවා කියලා. සමහරක් වෙලාවට ඒ දක්වා ඒ අපි හැල්මෙ දුවන මිනිස්සුන්ගේ අපි හිතමු නතර වෙන්න ඕන කියලා හිතන පුජ්‍යලයා නෑ, අපි මුලට හොයාගෙන යනවා සමහරක් වෙලාවට. ඔන්න මේ පැත්තෙන් එනවා පරමාණු පැත්තට. පරමාණුවත් කඩාගෙන ගිහින් බුදුහාඳුරු පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ට කඩාපු පරමාණුව විද්‍යාව ඔස්සේ, ක්වොන්ටම් භෞතිකවාදය ඔස්සේ ඉතාමත්ම සියුම් වලට, සියුම් කොටස් වලට කඩලා අපි පාටිකල්ස් විදියට ඊළඟට මේ ඉලෙක්ට්‍රෝනවල හැසිරීම අපිට තේරුම් ගන්න බැරි අවධියක නතර වෙලා තියෙනවා. එතකොට නිකන් හිතන්නකෝ, හරියට පුනීල දෙකක් එකතන තිව්වට පස්සේ දෙපැත්තම විශාල වෙලා යනවනේ. එතන මැද මේ සීරෝ නැත්නම් මේ බිඳුව කියන තැන තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ බිඳුවේ ඉඳගෙන අපිව ගවේෂණය කරගත්තොත් අපට සමහරක් වෙලාවට මෙතනින් සෑහෙන දුරට අර මනුදම් මේ ජීවිතයට පුරවගෙන සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන්නත් පුළුවන්, ආධ්‍යාත්මික ජීවිතයක් හොයන කෙනෙකුට ඉන් එතර වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කතන්දරයක් අපිට මේ මනුදන් ಗುಣ අතරේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා. අපි හැල්මේ දුවන ඕනම කෙනෙකුට, ඒක හැල්මේ දුවනවා කියන එකෙන් අදහස් කරන්නේ ගවේෂණය එපා කියන එක නෙමෙයි, ඒක වරදව තේරුම් ගන්න එපා. ඒ කාරණාවත් මෙතෙන්දී මතක් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මහාචාර්යතුමනි, මේ විශාරද ගුණදාස කපුගේ කියන්නේ මේ අපේ රටේ බිහිවුණු ජනතාවාදී ගායකයා සමාජ අසාධාරණයට විකල්ප ගැයුම් ඉදිරිපත් කරපු විප්ලවීය ගායකයා. එතකොට ඒ ගීය රචනා කරපු අධිනීතීක්ෂ රම්බණ්ඩා සෙනවිරත්නයන් අධිනීතීක්ෂවරයෙක්.
අම්මා කෙනෙක්ට පුළුවන් නේද මහාචාර්යතුමනි ලෝකයක් තරම් දේවල් කරන්න. අපිට සමහර විට ජීවිත කාලෙම මේ බාහු දෙකෙන් කරන්න බැරි හුඟක් දේවල් අම්මා කරලා තියෙනවා ආපස්ස හැරලා බැලුවට පස්සේ. ඇත්තටම අම්මා කෙනෙක්ව අමතක වෙන්න පුළුවන් දරුවෙක් ගැතෙන් ඕනෑම අත්වැරද්දක් වෙන්න පුළුවන් නේද? රම්බණ්ඩ සිනීරත්න මහත්මයා මං ඇසුරු කළ කෙනෙක්. එතුමා නුවර කලාවී, නුවරවැවත් කලාවැවත් පදවියත් අතර ප්‍රදේශේ නිතරම කිව්ව කතාවක් තිබුණා. ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාදපි ගරී යසි. ජනනී කියන්නේ මාතෘ අම්මා. ඒ කියන්නේ අපට ජීවය දුන්න, අපට උපත දුන්න මේ කාන්තාව, මේ අම්මාත් අපි උපන් දේශයත් ස්වර්ගලෝකයට වඩා වටිනවා කියලා කියනවා. ඒක රැකගන්න ඕන කියන එක. එතකොට පොළොවට කියන්නේ මිහි කත, මිහිලිය, ජගන් මාතා. පොළොවට උපමා කරන්නේ ධරණී කියලා කියන්නේ. ඒ නිසා හැමදෙන් අපි දැන් ඉන්දියානු සංගීතයේ මේ දරුවෝ දන්නවා ශෘතිය ලය කියන එකත් උපමා කරන්නේ අම්මටයි තාත්තටයි, මාතා පිතා කියලා. ඉතින් මේ සංකල්පයෙන් බැහැර වුණොත් මේ පවුල් සංකල්පයෙන් බැහැර වෙච්ච තැන ජීවිතේ කඩන් වැටෙනවා. අම්මලා පුදුම දුකක් ගන්නේ දරුවෝ හදාගන්න. නමුත් අද අපිට තේරෙනවා අපේ භූමියේ තරුණ පිරිස සමහර දේවල් වලින් බොහොම දක්ෂ දරුවෝ ඉන්නවා. ආයාල යනවා මද්‍රව්‍ය ආදී විවිධ නොපනත් මම්මුලාවල් පෑගිලා. ඒකට නෙමෙයි මිනිස්කම ලැබිලා තියෙන්නේ. අපිට මේ මිනිස්කමක් ඇස් කන්නාසාදී ලැබිලා තියෙන්නේ අපි බුදුදහමේ හැටියට උගන්වන්නේ පෙර පින් කුසල් කරලා තියෙන. අපි අද මෙහෙම කතා කරද්දී ඇඳවල් වල ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, ඇවිද ගන්න බැරි කොයිතරම් ලක්ෂ කෝටි ගාණක් මිනිස්සු ඉන්නවද? ඒ අතරේ අපි වැඩ කරනවා. අපි ඒ අයටත් මෙත් පතුරනවා. ඒ පතුරන්නේ මනු ගුණදම්. සිව්බඹ විහරණේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී වශයෙන්. ඒක එතන තමයි බුදුදහම අපිට උගන්වලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා සැනසීම ලැබලා මේ ආශාවල්, මේ ලෝභකම්, ද්වේෂය අතහැරලා, මේ මෝඩකම් අතහැරලා දම්පින් කුසල් වඩලා ජීවිතය එතර කරගන්න කියන කතාව. ඉතින් ඒකත් මේ ගීය ඇතුළට ගලප ගන්නට පුළුවන්. කපුගේ මහත්තයයි රම්බණ්ඩ මහත්තයයකට එකතු වෙලා කළ ගීතය ඇතුළේ මෞගුණයක් වාගේ මේ පරිසරයත් විවාහ ජීවිතය පිළිබඳ තියෙන හැලහැප්පීමුත් මතු කරනවා. ඒ අම්මා අර හේනේ වහිනකොට දරුවව මෙහෙම වහගෙන අම්මා පිට දීගෙන ඉන්න වැස්සට. එහෙම සංස්කෘතියක් තමයි අපේ මේ වාපි සංස්කෘතිය, හේන් සංස්කෘතිය. ඒවා මේ ගී ඇතුළේ තිබුණා. ආදරේ හරිම සංවේදී තැනක්. අද ගීතම් අඹර ඊගාව විරාමයට පෙර ආතුව එන්නේ යමු අපි දේව මන්දිරයට. හරියටම කියනවා නම් මේ කළුවැල් දුම පිරුණු කපුරු සුවඳින්, එතකොට කවිල් බෙරනාදයෙන් ගිගුම් දෙන දේව මන්දිරයට අපි ඇතුළු වෙමු. තාල ඉන්න
මේ පුණ්‍යවන්ත මෙසක් රාත්‍රිය එන්නෙන්නම කෙලවර වීගෙන යන බව තමයි පේන්නේ. දැබර හේතුතුනි ගීදම් අඹර චරණ ටීවී නැවුම් මේ වැඩසටහන අද වෙසක් පෝදා තේමා කරගන්නේ මනුගුණදම්. අපි අද වැඩසටහන සඳහා ආරාධනා කළා සම්මානනීය ගත් කතුවර ශාස්ත්‍රවේදී පූජපාද බටුවංගල රාහුල ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ට. මේ ඔබ ගත්ත කෙටි විරාමයට පෙරාතුව අපි අහපු ඒ දේව මන්දිරේ ගීතය, මේ ගීතය මේ විශ්ව සාහිත්‍යවේදී රවීන්ද්‍රනාත් ටාගෝර් රචනා කරලා ඊට පස්සේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ නම් අපි රටේ බිහිවුණු විශිෂ්ට සාහිත්‍යධරයා මේ ආකාරයෙන් සිංහල ජන සමාජය වෙත දායාද කළ ගීතයක්. ඇතර මේ ගීතය අහනකොට ඔබ මේ විරාමයේ භුක්ති විඳින අතරේ මට හිතෙච්ච එක තමයි මේ අපේ රටේ සමහර මිනිස්සු ඉන්නවා, මේ ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මේ දෙවියන්ටත් වඩා මොකක් හෝ බලයක් තමන් සතුද කියල වගේ හැඟීමකින් කියලා. ඒක සමහර විට ගති ලක්ෂණ හින්දා වෙන්න පුළුවන්, පුරුදු හින්දා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් හිතන පතන විදිහ හින්දා වෙන්න පුළුවන්. ඒ මොන හේතුවක් හින්දා හරි මේ රටේ මේ ලෝකේ මේ සමාජයේ තියෙන මානව හැඟීම් මානව සම්බන්ධතාවන් කුඩේ කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන් සමහර මානසිකත්වයන් සමහර අවස්ථාවන් ඕනෑ තරම් අපි එදිනෙදා ප්‍රවෘත්තිවල වුණත් දැකලා තියෙනවා නේද? ඇත්තරම මේ අපේ හඳුරෝනේ මේ මට හිතුණා මෙන්න මෙහෙම තැනකින් ඒ ගැන පොඩි විග්‍රහයක් ගත්තනම් හොඳයි කියලා. ඔය මිත්‍යා දෘෂ්ටිකයන් හෝ මිත්‍යා දෘෂ්ටිය පස්සේ දුවගෙන ගිහිල්ලා සිද්ධ වෙච්ච දේවල් වුණත් මතක තිබ්බනම් පාඩම් හැටියට අරගෙන තවදුරටත් මිත්‍යා දෘෂ්ටිකයන් පස්සේ මිත්‍යා දෘෂ්ටිය පස්සේ දුවන එකක් නෑ නේද අපේ මිනිස්සු කියලා. ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටි කියන එක සාපේක්ෂක අර්ථයෙන් ගන්න ඕන එකක්. ඒක ටිකක් ගැඹුරු කතන්දරයක්. මෙතනට අදාළ කොටස විතරක් ගත්තොත් එහෙම දැන් අපිට දැන් මේ අප්ප ඇහිච්ච ගීතය ඇතුළෙත් දෙවියෝ ඉන්නේ එළිය කියන කාරණාව එක සත්‍යයක්. එතකොට සමහර දේවල් තියෙනවා මේ සමාජ විද්‍යාවෙත් උගන්වන ප්‍රොෆෙසර් විස්තර කරාවි, සුදු අභිචාර සහ කළු අභිචාර. ඒ දෙකෙන්ම සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ මේ මනසේ තිබෙන ගොඩක් වේදනාවන් දුක් නිමා කරගන්න පුළුවන්, සහනයකටපත් කරගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. දැන් අපි මේ මනුස්සත්වයේ කියන තැන මිනිහෙක් තුල තියෙන්න ඕන මනුස්සයා කෙරෙහිම පමණක් තියෙන මනුස්සකම් නෙවෙයි, ගහකොළ සතා සිව්පාවයි සියලු දෙනා කෙරෙහිමනේ. දැන් අපි ගත්තොත් එහෙම ජපානය කියලා කියන්නේ අපිට කාර්මික අතින් ඉතාමත්ම දියුණු රටක්නේ අදත්. එතකොට මේ ජපානයේ තියෙනවා විශ්වාසයක්. ඒ විශ්වාසය තමයි පුජ්‍යලේ කවුරුදු 50කට වැඩි ගහක් කවදාකවත් කපන්නේ නැහැ. එතකොට මලවුන්ගේ අවුරුදු දා ඒ මැරිච්ච මිනිස්සු එන්නේ ඒ පැරණි ගස්වලින් පාර අහගෙන කියලා වෙලා බැලු බැල්මට පේනවනේ මේක නිකන් මිත්‍යාවක් කියලා. එතකොට දැන් මේක විශ්වාස කරගෙන හැම පුජ්‍යලේකම උත්සාහ දරනවා ගහක් හිටවන්න කොයි හරි. එතකොට ගොඩනැගිල්ලකට ගහක් අහු වුණත් ඒක කවදාකවත් ගොඩනැගිල්ල හදන්න කියලා කපන්නේ නැතුව ඒක ආරක්ෂා කරගෙන යන්න උත්සාහ දරනවා. එතකොට ඇයි අවුරුදු 50කට පැරණි වුණාට පස්සේ මේ ගහෙන් තමයි මැරුණට පස්සේ පාර අහගෙන ගෙදෙට්ට ආපහු එන්න පුළුවන් කියන විශ්වාසය? දැන් මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට කොච්චර කාර්මික රටක් වුණත් 60%කට මතක හැටියට ඒ දවස්වල 60%කට එහා පැත්තේ වනගහනයක් ජපානය ඇතුලේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ කියන්නේ ගහට කොළට ආදරය කරන මිනිස්සු ඒක ඇතුළේ ඉඳලා තියෙනවා. අපි දැන් අපි විද්‍යාව බැහැර කරපු හරි දියුණු මානව කොටසක්නේ අපේ වන සම්පත 16%ක් විතර දක්වා දැන් පල්ලෙහාට බස් එකට තියෙනවා. මට මතක හිටියට 16%ක් විතර වෙන්නේ නැති දැන්. ඉතින් ඕක කියන්න බෑ, දිනෙන් දින වෙනස් වෙනවනේ. ඒතරට ගහට කොළට දක්වන ආදරය කෙරෙහි පවා සමහරක් සමහර මිත්‍යා විශ්වාස බලපාලා තියෙනවා කියන කාරණාව එතනදී පැහැදිලි කරගන්න පුළුවන්. ඒක පැත්තකින් ගත්තට පස්සේ මේ ඒ මිත්‍යා දෘෂ්ටියම අපේ හොඳටත් හේතු වෙච්ච වෙලාවල් තියෙනවා නේද? මහාචාර්යතුමනි මේ අපිට මතකයි මේ
නොපෙනෙන දෙවියන් වෙනුවෙන් මේ මරාගෙන මැරිච්ච මිනිස්සු හිටියා. එතකොට වර්තමානයේ නම් දේවාලවලදී ඔය ආලේට ලීලේට විතරක් නෙමෙයි මහාචාර්යතුමනි, මං හිතන්නේ මේ ඔය මේ පලි ගහන්න එහෙමත් දේවාලට ගිහිල්ලා දෙවියන්ට කනලව් කරනවා අපි ඉතාම හොඳින් දන්නවා. ඔය දිව්‍ය කඩතුරාවෙන් වැහිලා මේ අමනුස්සෙක්වත් කරන්නේ නැති ජාතිය දේවල් කරපු සිද්ධ වෙච්ච දේවලුත් අපි අහලා තියෙනවා මහාචාර්යතුමනි. අන්තිමට දෙවියන්ට පූජා කරපු රන් තැටියත් අතුරුදන් වෙන තැනටම ගියාට පස්සේ මේ නේද අපි වර්ණනා කළ යුතුම, ඇදහිය යුතුම අපේ කාලේ දෙවිවරුන්? මේ මහවරුසාවේ වැඩ ඉන්නේ අපේ කාලේ දෙවිවරුන්, මේ ගිනි අවුවේ පිච්චි පිච්චි වැඩ ඉන්නේ අපේ කාලේ දෙවිවරුන්. ඒ දෙවිවරු නැත්තම් කොරලා තියෙයි වගේ හැඟීමක් දැනෙනවා. අපි ජීවත් වෙන පාරිභෝගික සමාජය ඇතුලේ, මේ වාණිජවාදය තුළ, තරඟය ඇතුලේ මනුස්සකම් යටපත් කරගෙන තරඟකාරීත්වයක් තුළ මං විතරයි ගසා බසාගෙන විලෝපනේ ජීවත් වෙන්නේ. මේක දැක්ක කෙනෙක් තමයි රවීන්ද්‍රනාත් ටාගෝර්තුමා. එතුමා විශාල ධනස්කන්ධයක් හිමි පවුලක ඉපදුනේ. හැබැයි පුංචි කාලේ තාත්තා මේ පියා මේ එහෙම ලොකු සැප සම්පත් දුන්නේ නැහැ, දුක දුන්නා. එතකොට ලිව්ව ගීතාංජලි පොතට තමයි 913 නොබෙල් ටැග් හම්බුනේ. එහි එන පද්‍යයක් තමයි මේ ප්‍රේමදාස අලවත්තගේ මහතා පරිවර්තනය කරගන්න අනුවාදය කළ ගීයකට නංවන්නේ ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ නිර්මාණයක්. ඉතින් අර වැඩ කරන ජනතාව අතර මේ දෙවියෝ ඉන්නවා කියන කතාව කියද්දී, මොකද ටාගෝර්තුමාගේ තියෙනවා හියුමැනිසම් පැත්ත, මානවවාදය ගැන සැහෙන ලියලා ලිපි ලේඛන, ගෝත්‍රිකවාදයෙන් මනුස්සකම් මතු කරගන්නේ කොහොමද කියන එක ඉන්දියාවේ සමාජයේ අද්දුටු කෙනෙක්. ඔහු ඒක පිහිටවන්න උත්සාහ කළා. දැන් ඉන්දියාව තුල මද තෙරේසා වැඩ කළා ඇවිල්ලා, ස්වාමි විවේකානන්දලා, ගාන්ධිතුමාල වගේ අය, ධර්මපාලතුමාත් අපේ බුද්ධගයාව බේරගෙන හුඟක් වැඩ කළා ඉන්දියාව ඇතුලේ. දැන් මං ඉන්දියාව ඉගෙන ගන්නකොට ගියා පුට්ටපාත්ති වලට ශ්‍රී සත්‍යසායි බලන්නට. ඔහුගේ කතාවක් තියෙනවා හියුමන් වැලියුස් කියලා. මානව ගුණධර්ම පහක් හැම ආගමකින්ම අරන්, හින්දු ආගමෙන්, බුදු දහමෙන්, කතෝලික, ඉස්ලාම්, සීක් මේවායෙන් අරගෙන මේ සත්‍යය, ධර්මය, ප්‍රේම, ශාන්ති, අහිංසා කියලා මතු කරා. මේවා පාසල්වල උගන්වනවා, ලංකාවෙත් උගන්වනවා. දැන් ලංකාවේ පාසල්වල මේ වැලියු එඩියුකේෂන් කියන එක ගේනවා. මානව ගුණධර්ම පිරිහිච්ච නිසා අපිට විශ්වවිද්‍යාලවලත් කියන උගන්වන්න සොෆ්ට් ස්කිල්ස් ඩෙවලප්මන්ට් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ මේ මෘදු කුසලතා, කරුණාව, මෛත්‍රිය, මේ මනුගුණතම් තමයි ඒක වගා කරන්න තමයි මේ ගීතය භාවිත කරලා තිබුණේ. ටාගෝර්තුමාගේ ඒ සංකල්ප ටික ලස්සනට ඉතින් අපේ රටටත් පැමිණුණා. අපේ හාමුදුරුවෝ කලින් සඳහන් කළේ මේ ඔබේ ජීවිතය කිසිවෙක්ට භාර දෙන්න එපා, ඔබ භාර ගන්න ඔබේ ජීවිතය. ඒ හින්දම අපි මේ අහන්නේ අන්න ඒ ජීවිතයේ ගීතය.
ලෝතුරා බුදුපියාණන් වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරම්පුරා ආත්මාවබෝධ කරගත් පලිඟු බෝලයක් හා සමාන එහා මෙහා පේන පැහැදිලි සුපැහැදිලි පරම සත්‍ය සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. ඉන්දියානු රෙදි වියන්නියන් පාදක කරගෙන ප්‍රස්තුත කරගෙන සරෝජිනි නායිඳු කිවිඳිය රචනා කළ ඒ ගීතය සේකරයන් තමයි මේ විදිහට සිංහල ගී රසික ප්‍රජාව වෙත තිළිණ කළේ. එක අවස්ථාවක සන්තෝෂයෙන් හිනෙහි හිනෙහි තව විටක හැඩවැඩ දාලා ලස්සන කරලා තවත් විටක මැලවුණු මුහුණින් වෙවුලන දෑතින්. ඇත්තරම මේ අපේ හඳුරුනේ මේ වයිවර්ණ විචූරණ ස්තරං පටපිලි සේද සලුවෙන් හැඩට විලාසිතාවට අපි මේ ඔතලා හංගලා පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ කොයි තරම්නම් අනියත ශරීරයක්ද නේද? අපේ හඳුරුනේ මේ කැඩපතක් ඉස්සරහා අදටත් අපි කොයි තරම් වෙලාවක් ගත කරනවද මේ හැඩවැඩ ටික හරි ගානට මාත්‍රාවට අරගන්න අපේ හැඳුරුනේ. මේක අපිට අයිති ජීවිතයක් නෙමෙයිද කියලා හිතනවා. දැන් ඇත්තටම සමහර වෙලාවට අපි මේක දහම අනුව කල්පනා කරනකොට ටිකක් සමහර වෙලාවට කෙනෙකුට මේක අසුභවාදී විදිහට ජීවිතය බලනවා කියලා හිතෙන්න පුළුවන්. දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් බුදුරජාණන් වහන්සේගේ තෙමගුලනේ මේ වෙසක් ඔයත් එක්ක අපි සමරන්නේ. එතකොට එතන උපත බුද්ධත්වයට පත්වීම පිරිනිවන් පෑම. සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයකත් තියෙන මේ අවස්ථාවන්. මේ අත්පත් කර ගැනීම සියල්ලෙන් බැහැරුණයින් පස්සෙත් එයාගේ තියෙන උපත විවාහය මරණය. ඒ තුන තියෙනවනේ. දැන් මේ සන්නාලීනේ ගීතයේ තුල කියවෙන්නේ මෙන්න මේ උපත විවාහය ඊළඟට මරණය කියන කාරණා. දැන් මේ මුළු ජීවිතයක් ගීතය ඇතුලේ කතා වෙනවනේ.
එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕන අපව ප්‍රත්‍යාලෝකණය කරන්න යම් තැනකදී. එතකොට අසුභවාදී විදිහට මෙතනින් අදහස් කරන්නේ ජීවිතේ මරණය දක්වා යන ගමන් මග ඇතුලේ මරණයට කොහොමද අපි මුහුණ දෙන්නේ. මේක අපි හිතමු පූර්ණ භෞතිකවාදී පුජ්‍යලයකට වුණත් මේ මරණය අත්දැකීම කියන ලැබෙන මොහොත සතුටින් ඒකට මුහුණ දෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද. එතකොට බෞද්ධයෙක් විදියට අපිට පරලෝ ජීවිතයක් පිළිබඳව අපි විශ්වාස කරනවා. එතකොට ඊට අදාළව යාට ගුණ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇත්තටම මේ උපතේ ඉඳලා පුජ්‍යලයක් පියවරෙන් පියවර තමන් අත්පත් කරගන්න ඕනේවා මොනවාද කියන කාරණාව බුද්ධියෙන් හිතන්න අවශ්‍යයි. අපි අත්පත් කරගන්නා වූ බොහෝ දේවල් අපි කියන සාමාන්‍ය අතේ ගුලි කරගන්න ඔක්කොම දේවල් අර අවසාන අවස්ථාවේදී අපිට දාලා යන්න සිද්ධ වෙනවා. හැබැයි හිතේ ගුලි කරගන්න දේවල් සමහර වෙලාවට බෞද්ධ විදිහට අරන් යන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඉතින් ඒ මං කිව්වේ මේක මේ භව ගමනක් පිළිබඳ විශ්වාස නොකරන කෙනෙකුට උනත් මැරෙන වෙලාවේ හිනා වෙවි අපි යන්නම් ආයිබෝවන් ටටා කියලා යන්න පුළුවන් නම් ඒ මනුස්සයට කොච්චර එක හොඳ සැහැල්ලු මරණයක් වේවිද. ඒක හැම අවස්ථාවකම ඒ විදිහටම උදා වෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ අපි හැම කෙනෙකුටම. නමුත් අපි උත්සාහ දරන්න ඕන සිහි කල්පනාවෙන් මැරෙන. දැන් බුදුහාඳුරුත් ආනන්ද හාඳුරන්ට මතක් කරන මහපරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද මගේ ශරීරය දැන් හරියට දිරා ගියපු බරකරත්තයක් වගේ. ඒතකොට ඒ ශාරීරික தත්ත්වය නේ. ඒතකොට හැබැයි බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා හතර දෙනෙක් හතර පැත්තකින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. මනස නිරෝගිමත්ව තබාගෙන ඒ මොහොත දක්වා ආනන්ද හාමුදුරුව වැළැක්ව බුදුහාඳුරු ළඟට පිරිස එනකොට නෑ නෑ ආනන්ද ඒ අයට මේ අවස්ථාව අන්තිම අවස්ථාව එන්න දෙන්න ඕන ප්‍රශ්නයක් අහන්න කියන්නේ. ඒ සුවදායක මානසිකත්වය යම් පමණකට හරි ලෞකික ජීවිතයක් ගත කරන පුජ්‍යලයොත් අත්පත් කරගත යුතුයි කියන තැන අපිට ඉන්න පුළුවන්නේ. අද ගීතමමරෙන් මේ අන්න ඒ සතුටින් ඉන්න කෙනාව අපිට හම්බුණා. අපි ඔබට තාලත් එක්කල එකතුලා ඒක ගැන කියන්නම්. හැබැයි ඊට කලින් මහජනතුමනි මේ පුංචි අදහසක් දැනගන්න කැමති. අපි ගොඩ දිනෙක මේ ආශා පොදිබඳින්නේ නිකන් මැරෙන්නේ නැහැ කියලා වගේ සිතුවිල්ලකින්නේ. ඇත්තටම අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ ඔය ඉන්න ටික කාලේ අපි මොනවද තෝරා බේරාගෙන වෙන් කරලා ගබඩා කරගත යුත්තේ. හොඳ සහ නරක කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහලා තියෙනවා. රාහුල පොඩි හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් ලස්සන උත්තර දීලා තියෙනවා. ලෝකයේ හොඳ සහ නරක ඒවා සංස්කෘතියෙන් සංස්කෘතියට සමාජයෙන් සමාජයට වෙනස්. මේ අතහැරීම කියන එක අපි වගා කරගන්න ඕනේ. අපි අතහරිනවා කියන්නේ අපසතු දෙයක් අපි දෙනවා කියන එක. එතනදී ලෝභ කරන්න නැතුව එහෙම කරන්න පුළුවන් අය ශ්‍රේෂ්ඨ චරිත. හැමෝටම එක කරන්න බෑ. පොදි ගහගෙන කදමලු බැඳගෙන ඉන්නවා මේ මල්ල මේ ඔලගුව බර වැඩි වුණාම ගමන හරි අපහසුයි. මේක සෑහළු වුණ තරමට මේ ගමන ලේසිය කියන එක අපිට තේරුම් කරලා තියෙන බුදු දහමේ. දැන් මේ ගීත ඇතුළෙත් ද වීව කියන කවි පෙළ සරෝජිනි නායිදුගේ ගන්න මේක ඇතුළේ තියෙනවා මාළගිරා කියවම කොළ පාටක් අපිට මතු කරනවා. ගෝල්ඩ් රත්තරම් පාට මතු කරනවා. අවසානයේදී සුදු පාට මතු කරනවා. ලෝකයේ පිරලා තියෙන වර්ණවලින් හැඩතල සංඥාවලින් නාදවලින් මේ සියල්ලත් එක්ක විඳින ගමන් අනිත්‍ය ධර්මයක් තේරුම් අරගෙන ජීවත් වීම කියන සංඥාව අරමුණ මං හිතනවා අපිට පැහැදිලි කරනවා. උඹ දෙනෙකුට හිතෙනවා දැන් මහාන ප්‍රශ්නයක් තියෙනවා මේ අපි කවුද, අපි කොහෙන්ද මේ ලෝකෙට ආවේ, අපි මැරුණම අපිට මොකද වෙන්නේ. එතනට තාම අපේ අය සමහර අය බුද්ධිය නුවණ මෙහෙවල නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මරණානුස්සතිය වඩන එක අපි බෞද්ධයන්ගේ ක්‍රමයක්. ඒකෙන් අදහස් කරන්නේ දුක ගැන හිත හිතා ඒකේ ගැලිලා අඬාගෙන වැළපිලා ඉන්න ඕනේ අනිත්‍යයෙන් පසෙකලාගෙන. අන්න ඒ නුවණ දල්ව ගත්තා නම් අපිට මේ 2568 වැනි බුද්ධ වර්ෂය ලැබෙන්නේ අපි අන්ධකාරයෙන් වැහිලා ඉන්නවා. ඒ අන්ධකාරයෙන් ආලෝකයට එන්න අවශ්‍ය පණිවිඩය මේ වෙසක් පොයේ දවසේ මේ ගීතාවලියෙන් අපි ලබා ගත යුතු ආදර්ශයක් හැටියට මතක් කරන්න කැමතියි. හැමදේමක්ම පටන් ගත්තොත් නිමා කරන්න එපා. දැන් අද උදෑසන කොයිතරම් ප්‍රබෝධයෙන් බලාපොරොත්තු සහගතව ආරම්භ කළාද ඔබ මේ පුණ්‍යවන්ත වෙසක් දිනය. හැබැයි ඉතින් ඒ දවස නිමා වෙන්නත් තව මිනිත්තු කීයද තියෙන්නේ නේද? බලලසු බලන්න. අපි අර මේ සතුටින් ජීවත් වෙච්ච පුද්ගලයාව හොයාගෙන කලාවැව ඉස්මත්තට යන්න සූදානම්.
ඇත්තටම සතුටු වෙන්න ඔහුට මොනවද තියෙන්නේ? ඔකව තියෙන හොඟක් දේවල් අපි හමු තාල. පදරචකයෙක්, තරුණ සංගීතවේදියෙක්, හරි අපූරුවට අර මේ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ නලාකරුවන්ගේ වෙනස තේරුම් කරලා දුන්නා දෑමර හිතවතුමි. අපි මේ අද ගීතම් අඹර අවපස ඉන්නේ. තබොහොම පුංචි වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නේ. විශ්වකර්මයා පවා පැරද වූ අපි රටේ ගල්වඩුවා අර ගීතෙන් නාද කිව්වා වගේ මේ රැලි වැටුණු දෑත් වල මේ රිදුම් දෙන තැන් පිරිමදිමින් බලාගෙන ඉන්නේ මේ කලාවැවේ ඉපදෙන මැරෙන රළ දිහා. ඇත්තටම අපේ හැමදෙරෝනේ මේ ඔහුට ලැබුණු ධනයක් නැහැ. ඔහු දිනාගත්ත කිරුලක් සම්මානයක් ඇත්තෙත් නැහැ. හැබැයි
අර මහ රළු කළු ගලක් දමනය කරලා දනගස්සලා ශාන්තිමත් කරලා ඔහු ලබපු මේ ආධ්‍යාත්මික තෘප්තිය මං විශ්වාස කරන්නේ ඔහුගේ නිර්මාණය ඔහුගේ අතින්ම ගලක තවත් ගලක නමකින් කොටාගත්ත ප්‍රභූවරයෙක්ටවත් ඇති කියලා. තෘප්තිය කියලා කියන්නේ එහෙම හරි පුදුමාකාර දෙයක් හැඟීමක්. පබසර මේ ලෝකේ සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ අත්පත් කර ගැනීම වලින් සතුටු වෙන ප්‍රජාවක්නේ. අපි මේ මේ ඉන්න සමාජ වටපිටාව ඇතුලේ අත්පත් කරගෙන සතුටු වෙනවා. අත්හැරලා සතුටු වෙන මිනිස්සු දුර්ලභයි. අත්හැරලා සතුටු වෙන දැන් බුදුරජාණන් වහන්සේ කාලයේ අත්හැරියා. තමන්ගේ ජීවිතය අත්හැරියා, ශ්‍රමය අත්හැරියා. මේ සෑම දෙයක්ම අනුන්ගේ සතුට වෙනුවෙන් අත්හැරියානේ. මේ ගොන්නේම මෙහාට එනකොට අපිට හම්බ වෙනවා අර කියන මේ ලෙන්ගතු කලාකරුවෝ. හොඳ හොඳ කලාකරුවෝ කරන්නේ තමන්ගේ ජීවිතය අත්පත් කර ගැනීම වෙනුවට අත්හැරලා අනිත් අයව සතුටු කරන එක. කියන්නේ අත්පත් කරගෙන සතුටු වෙනවා වගේම දෙයක් අනිත් අයට දීලා සතුටු වෙන. ඒ අතර ගුරුවරු ඉන්නවා දීලා සතුටු වෙන අය, ස්වාමින් වහන්සේලා ඉන්නවා දීලා සතුටු වෙන අය, ඊළඟට කලාකරුවෝ, මේ හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා තමන් සතු දේ දීලා සතුටු වෙන. එතකොට ගුරුවරයෙකු සතු ධනය තමයි ඔහුගේ ඥානය, දැනුම. ඒක දීලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ කලාකරුවෙකුටත් ඒ දේ කරන්න පුළුවන්. එතන තමයි අර කියන උතුම් මනුස්සත්වය මතුවෙන්නේ. දැන් බලන්නකෝ අර කලාකරුවා කළු ගලක් මේ බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කරලා ඒ කරුණාව, දයාව, මෛත්‍රිය ලෝකෙට වෑහෙන නිර්මාණයක් බවට පත් කරනවා නේ. මිනිස්සෙක් හදනවා කියලා කියන්නේ තන්නේ ඒ වගේ කාර්යයක්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මිනිස්සෙක් මේ ලෝකෙට ආවට පස්සේ හරියට ඔය කම්පියුටර් භාෂාවෙන් කිව්වොත් එහෙම කම්පියුටරේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් අරගෙන බලන්නකෝ. ඒක ෆෝමැට් කරලා සිස්ටම් එකක් දාලා වැඩක් ගන්න තුරු නිකන් යකඩ කෑල්ලක් විතරයි. මිනිස්සෙක් ඒ වගේ. ඒතකොට මේ හදන සිස්ටම් එක තියෙන්නේ කොහේද, මොන පළාතේද, මොන සමාජයේද, ඊට අනුගතව තමයි මේ මේ හදවත හැදෙන්නේ. ඉතින් අපේ ලංකාවේ මේ මහා සංස්කෘතිය ඇතුලේ මිනිසුන් හදලා තියෙන උදාර මනුස්සකම් එක්ක, එතකොට බලනකො ඒ කලාකරුවා ඒ උදාරකම් අත්පත් කර දීලා සමාජයට අවසානයේ එයා ජීවිතය අවබෝධ කරගන්නේ කලාවැව දිහා බලලා, ඒ නැගෙන රළ දිහා බලලා නේද? ඉතින් ඒක නිසා අපි ඕනෑම කෙනෙකුට මේ වෙසක් පොහොය දවසේ අපිට කියන්න තියෙන්නෙත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා මෙන්න මේ උදාර මනුදන් අපේ ජීවිතය ඇතුළට ඈඳගන්න. කොහේ තිබුණත් කොතන තිබුණත් ඒ දේවල් අපේ ජීවිතයට අත්පත් කරගත්තොත් ඒකෙන් ලෝකයට සිතක් කරන්න පුළුවන්. අවසරයි අපේ හැඳුරුනේ මාචාර්යතුමනි, ඔබතුමා එක්කලා තමයි මම අවසාන කතා කාලය මේ ආකාරයෙන් උදාගන්නේ. ඊගාවට අපි තෝරගත්ත ගීතය අර තාත්තා කෙනෙක්ගේ හීන පුළුස්සල දාපු සාවියක් ගැන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ලියන්නේ. මේ මේක අද වර්තමානයේ ප්‍රවෘත්ති වටිනාකමක් සහිත සංසිද්ධියක් මහාචාර්යතුමනි. ඔය සසජාතකේ නම් අපි අහලා තියෙන්නේ මේ ශක්‍ර දෙවියන් ඇවිල්ලා හඳේ හාවෙක් ඇඳ කියලා. හැබැයි රත්නශ්‍රී අග්‍රගන්න කවියා මේ හාවම සාවියක් කරලා ඇය එනකන් බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් ගැන තමයි මේ ලියන්නේ. මේක ප්‍රවෘත්තිමය වටිනාකමක් නැවතාපහු අපිට අහන්න නැති වෙන්න අවසන් සටහන තියමු මහාචාර්යතුමනි, අවවාදයක් එක්කලම. භාග්‍යවතුන් වහන්සේකින් අහනවා ප්‍රශ්නයක්, ලෝකයේ උතුම්ම වස්තුව කුමක්ද කියලා. නේ අපේ හඳුර පුත්තාවත්තු මනුස්සානම් කියලා කියන්නේ. එතකොට පුත්තා පුත්‍රි දුවයි පුතයි දෙන්නම අයිති එකට, දරුවා. ඒ වගේම තමයි සුද්ධෝදන රජුරුත් කතා කරනකොට කියනවනේ අර කතාවේදී මේ දරු සෙනෙහස, දරු කැක්කුම මේ හම් මස් නහර ඇට විනිවිදගෙන යනවා කියලා. මේ පණිවිඩය තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා අපි ඒ අද කුටුම්බය පවුල ඇතුලේ මේ දරු හුඟක් මම්මුලා වෙලා තියෙනවා. අර මුලින් අසූ ගීතේත් මං අයිත් කල්පනා කළා ආරෝග්‍යා පරමාලාභා කියලා කියනවානේ. නිරෝගීකම පරම ලාභයයි. ඒ වගේම විශ්වාසා පරමා ඥාති කියනවා. අද අපි ලෝකයේ යුද්ධවලින් කා කොටා ගන්නවා ලංකාවෙත් ඒව වුණා, තාමත් වෙනවා. කුල මල ભેද, ගෝත්‍ර පළාත් ભેද. ඊළඟට සන්තුට්ටි පරමන් දන.
ලොකුම ධනය සතුට කියලා කිව්වා. මේ එකක්වත් ලෝකෙත් ලංකාවෙත් තියෙනවා. මේ නැති වෙලා ගියපු දේවල් නැවත අපි අපතුලට ගන්න පුළුවන්, ඒක කරන්න පුළුවන් මනුස්සයාට පමණයි. මනුස්සයා තුළ මනුෂ්‍යකම් වර්ධනය කරගත්තොත් ලස්සන ලෝකයක් ඉදි කරගන්න පුළුවන්. ඒ පණිවිඩය මේ වෙසඟේ ලබාගත්තොත්, ඒ අනුව පැවතුනොත් මේ සුන්දර රටත් දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. මේ බොහොම ස්තුතියි මාචාර්යතුමනි. ඇත්තටම මානවයා මේ මානව සංවර්ධනය ඇතුලේ රූප සටහන් වලින් අපි ඉගෙනගෙන දැනගෙන අහලා තියෙන විදිහට තිරස්චීන බවින් සිරස්චීන බවට පරිවර්තනය වුණාම මොනවද අමතක වුණේ, මොනවද දාලාවේ, මොනවද දාලෙන්න බැරි වුණේ කියන එක අද අපි ගීදම් අබර ඇතුලේ මනු ගුණදම් විශ්ලේෂණය කරමින් මේ පණිවිඩ ටික ලබා දුන්නේ. අපේ රටේ මේ මොහොතේ චරණ ටීවී බලන අපේ රටේ බාල පරම්පරාවට එහිඳ මේ පණිවිඩය අරගෙන යන්න වචනකින් හරි ඔබට දායක වෙන්න ශක්තියක් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ, මේ රට ඊට වඩා හුඟක් ලස්සන තැනක් වෙනවා නුවණුවානයි. අපි අද දවසට ගීදම් අබර මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගීදම් අබර පළමු වෙසක් පෝදා වැඩසටහන වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනීය පිළිගෙන වැඩම කළ වදාළ සම්මානනීයගත් කතුවර ශාස්ත්‍රවේදී පූජ්‍ය බටුවංගල රාහුල ස්වාමින් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. ඒ වගේම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහාචාර්යතුමනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ගේ වචනවලට. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අදහස් ටික තේරෙන භාෂාවෙන් කියන්න අපිට අවශ්‍ය වෙලා තිබුණු ඕනෑකම හරියට අකුරට ඉෂ්ට කරලා දුන්නට. මේ තාල අනිවාර්යෙන්ම ඊළඟ පෝය දක්වා අපිට රැව් පිළි රැව් දෙට විදිහට අපේ හදවතේ රැඳිලා තියෙන්නේ. බොහොම ස්තුතියි තාල ඔබ හැමෝටම. ඊළඟ පෝය දවසේ මෙතන ඉඳලා කතාව ගොඩනගන්න රාහුල හාමුදුරුවොත් එක්කලා අපි ඔබේ ගෙදරට එන්න. සුභ රාත්‍රියක්. සිඳු කිව්වලේ ඊනෙමුත් හිතුනේ නෑ මට.
තබු